අර පුතේ පස්වෙනි පාඩම ආලෝකය සහ පෙනීම. ඔගොල්ලෝ ලියන අතර මම කියාගෙන යන්නම්. ආලෝකය කියන කියන්නේ එදිනදා ජීවිතේ අපිට වැදගත්ම වෙන ශක්ති විශේෂ නේද? දැන් විදුලි අර්බුදය අවස්ථාවේ ආලෝකය නැතුව හරි අමාරුයිනේ වැඩ කටයුතු කරගන්න නේද? හරි? එතකොට මතක තියාගන්න අපිට පෙනීම ඇති වෙන්නේ ආලෝකයේ අතිශයෙන් වැදගත්. හරි? එතකොට මම මේ නිකමට අහන්න. අපිට යමක් දකින්න අත්‍යවශ්‍ය වෙන ප්‍රධාන සාධක මොනවාද? අපිට යමක් දකින්න අත්‍යවශ්‍ය වෙන ප්‍රධාන සාධක ඇසයි ආලෝකය. අබ්බලු මේ හරි මේ බල මෙතන තියෙනවා මල. මේ මල දකින්න මෙන්න මෙයාට මේ මල පේන්න. මෙතන තියෙන්න ඕනේ ද ආලෝකය හට ගන්න මොකක් හරි දෙයක්. මේකේ ඉඳන් එන ආලෝකය මේකට වැඩිලා ඇස කරා ගමන් කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ වස්තුව පේන්නේ. තේරුණාද? අපිට එතකොට තමයි ඒ වස්තුව පේන්නේ. හරි නේද? අපි ලියමුද පොඩ්ඩක්. සාමාන්‍ය පාඩි ඡේදයක් වගේ ආලෝකයේ යනු සාමාන්‍ය පාඩම. ආලෝකයේ යනු එදිනෙදා ජීවිතයේ අපට බෙහෙවින්ම වැදගත් වන්නා වූ අපට බෙහෙවින්ම වැදගත් වන්නා වූ ශක්ති විශේෂයකි. ශක්ති විශේෂයකි. අලුචි අපට යමක් දැකීම සඳහා යමක් දැකීම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රධාන කරුණු තුනකි. අත්‍යවශ්‍ය වන ප්‍රධාන කරුණු තුනකි. වෙන පාටකට යන්නද? වෙන පාට පහල්ට පහල්ට තිද්දලා ලියමු. හරි? ආලෝක ප්‍රභවයක් පැවතීම. ආලෝක ප්‍රභවයක් පැවතීම ඊළඟ දිට නිරෝගී ඇසක් පැවතීම.
නිරෝගී ඇසක් පැවතීම. තුන්වෙනි තිත. ආලෝක ප්‍රභවයේ සිට ඒක ටිකක් දිගයි ඈ. ආලෝක ප්‍රභවයේ සිට පැමිණෙන ආලෝකය ආලෝක ප්‍රභවයේ සිට පැමිණෙන ආලෝකය වස්තුව මත පතනය වී වස්තුව මත පතනය වී ඇස කරා ගමන් කිරීම වස්තුව මත පතනය වී ඇස කරා ගමන් කිරීම ගමන් කිරීම පුතේ අපි අලුත් රූලකට යමු ආ නෑ ප්‍රශ්නයක් වගේ ප්‍රශ්නයක් වගේ වෙන පාඩක ඉල්ලීම් ලස්සන ඔව් කැමති ආලෝක ප්‍රභවයක් යනු කුමක්ද ආලෝක ප්‍රභවයක් යනු කුමක්ද ආලෝක ප්‍රභවයක් යනු කුමක්ද පුතේ මොකක්ද ආලෝක ප්‍රභවයක් කියලා කියන්නේ ආලෝකය හටගන්න වස්තු වලට තමයි කියන්නේ මොකක්ද ආලෝක ප්‍රභවය කියන්නේ දැල්වෙන විදුලි බුබුල දැල්වෙන පාන දැල්වෙන ඉටිපන්දම සූර්යයා ඒවා ආලෝක ඒවා ස්වභාවික ඒවාත් තියෙනවා කොහොමද මේක මේ බල්බ් එක ස්වභාවික එකක් නෙමෙයි නේද කෘතිම එකක් සූර්යයා කියලා කියන්නේ ස්වභාවික වස්තුවක් නේද චන්ද්‍රයා ආලෝකය නිකුත් කරනවාද සූර්යාලෝකයේ චන්ද්‍රයා මත පතනය වෙලා තමයි අපිට පරාවර්තනය වෙලා ඉන්නේ චන්ද්‍රයා ආලෝකයේ නිපදවන්නේ නැහැ තේරුණාද ඔළුවේ තියෙන්න ඕනේ ওই දවසට එළියයි තමයි තේරුණාද කණ්ණාඩි එක ටෝච් එක ඇල්ලුවා මේක අනිත් පැත්තට යනවනේ කණ්ණාඩි ආලෝකයේ නිපදවන්නේ නැහැනේ අපි ටෝච් එක කණ්ණාඩියට අල්ලපු ඉඳ තමයි ආලෝකය වැදිලා යන්නේ නේද අපි ඕකට උත්තරේ ලියමුද පුතේ උත්තරේ නම් සාමාන්‍ය පාඩේ ලියුවට කමන්නේ ලියමු ආලෝකය නිකුත් කරන වස්තුන් ආලෝකය නිකුත් කරන වස්තුන් ආලෝක ප්‍රභව ලෙස හැඳින්වේ ආලෝකය නිකුත් කරන වස්තුන් ආලෝක ප්‍රභව ලෙස හැඳින්වේ ප්‍රභව ලෙස හැඳින්වේ අරුත් රූල් එකට යන සාමාන්‍ය පාටින් විදුලි බුබුල කියන්නේ මොකද කියලා දන්නව නේද පුතේ විදුලි බුබුල තාරකා කමද තාරකා ඉටිපන්දම මං කියන්නේ ඉටිපන්දම සූර්යා ආලෝක ප්‍රභව සඳහා උදාහරණ වේ ආලෝක ප්‍රභව සඳහා උදාහරණ වේ උදේ අහසේ සිය දහස් ගණනක් ලක්ෂ ගණනක් තරු දැකලා ඇතිනේ ඒ හැම තරුවක්ම ඉරක් ඒ හැම තරුවක්ම ඉරක් මං එදා කිව්වෝ මේ ඉර තියෙනවානේ දැන් මේ වෙලාවට ඉර පේන්නේ නැහැ ඉර තමයි අපිට ළඟින්ම තියෙන තරුව
තේරුණා. එතකොට මේ හැම පොඩක්ම මම කතා කරා. එතකොට මේ හැම අහසේ පේන හැම තරුවක්ම ඉරක්. එතකොට අපි මේ සූර්යයා වටේ අපි කරකැවෙනවා වගේ ඒ හැම තරුවක් වටේම ග්‍රහලෝක වගේ දේවල් මොනවා වෙන්න පුළුවන්ද? පරිභ්‍රමණය. ඒකට තමන් වටේ නෙමෙයි වෙනත් ලක්ෂයක් හෝ අක්ෂයක් වටේ කරකැවෙනවා නම් ඒකට කියන වචනේ තමයි පුතේ පරිභ්‍රමණය. පරිභ්‍රමණය වෙවි තියෙන්න පුළුවන් නේද? හරි. එතකොට පුතේ ඒ වගේ දේවල් තමයි මොනවද ආලෝක ප්‍රභව කියලා කියන්නේ. ඒකම අපිට තව ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. මේක අවශ්‍ය නැහැ නේද? තමා විසින් ආලෝකයෙන් නිපදවන්නේ ආදීනවා. අනුන් විසින් ආලෝකය ඒක තමා විසින් ආලෝකයෙන් නිපදවීම සිදු නොකරන ඒවා තියෙනවා. මේ බලන්න. හොඳට බලන්න මේ පැත්ත. මොකද වචන අන්නාර දීප්ත වස්තු කියලා කියන්නේ මොකද්ද? තමා විසින්ම ආලෝකයෙන් නිපදවන එක. අපි බලමු මොනවද කියලා. මෙයා හරිද බලන්න. හරිනේ. මෙහාරද ඊට පස්සේ හරිද ඇයි ඉදිබන්ද පහරි දැල්වෙන ඉදිබන්දම ආලෝකෙ නිපදවන දැල්වෙන පහනේ ආලෝකෙ නිපදවන විදුලි බුබුල එතකොට මේ පැත්තට චන්ද්‍රයා එයාට ආලෝකය හදන්න පුළුවන් කම නෑ ග්‍රහලෝක බෑ ග්‍රහලෝක වලට බෑ මේසේ පත් වෙනවද කියලාද මේසේ ආ හරි ඔව් බෝතලේ පොත හරි අපි නිකන් ටිකක් ලිව්වාම ඇති අපි ලියමු පොඩි නෝට් එකක් පුතේ හරි තමා විසින් නෑ අලුත් අලුචි තමා විසින් ආලෝකය නිකුත් කරන වස්තුන් ආලෝකය නිකුත් කරන වස්තුන් වෙන පාටකට යන්න දීප්ත වස්තුන් දීප්ත වස්තුන් දීප්ත වස්තුන් පරණ පාටට යන්න ලෙස හැඳින්වේ පුතේ උතර ලස්සන රූප දෙකක් තියෙනවා ඇට අට පිටුවේ පේනවද දැල්වෙන බල්බයයි දැල්වෙන චිමිනි ලාම්පුව රූපයක් තියෙනවා දැක්කත් ඒ දෙක අලුම් අලවන්න ඉඩ තියෙනවා අඳින්න පුළුවන් අය අඳින්නේ හරි පුළුවන් අය අඳින්නේ හරි මොකද ෆොටෝකෝපි වලට මිලක් යනවනේ අන්තරමක මේ දවස්වල හරිද අපි ලස්සනට පැන්සලෙන් මේ වගුව ගහලා දෙපැත්ත පාට දෙකකින් ලියමුද? ඈ පැන්සලෙන් මගුව ගැව්වා දෙපැත්ත පාට දෙකකින් අලුත් ඡේදයකට ගියා. තමා විසින් ආලෝකය නිකුත් කිරීම තමා විසින් ආලෝකය නිකුත් කිරීම
සිදු නොකරන වස්තුන් තමා විසින් ආලෝකය නිකුත් කිරීමක් සිදු නොකරන වස්තුන් වෙන පාඩකට යම් පුතේ මොකද්ද කියන්නේ අදීප්ත වස්තුන් අදීප්ත වස්තුන් තරණ පාඩට යන ලෙස හැඳින්වේ පුතේ ඕගොල්ලෝ දැකලා ඇති සමහර සත්තු ඉන්නා ඒගොල්ලොන්ගේ ඇඟින් ආලෝකය නිකුත් කරන ඔගොල්ලෝ හැමෝම කණාමැදිරිය ගැන කතා කරන්නේ ගැඹුරු මූදේ විශාල වශයෙන් සත්ත්ව ඉන්නා ඒගොල්ලෝගේ ඇඟේ සිදුන රසායනික ක්‍රියාවලියක් ආධාරයෙන් තමයි ආලෝකය නිකුත් කරන්න මොකක්ද ඒකට කියන වචනේ ජෛව සංදීප්තිය කියලා කියන්නේ බයෝලුමිනන්ස් කියලා කියන්නේ ඒක තේරුණාද අපි එක විශේෂ කරුණක් විදිහට තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා. ඇතම් ජීවීහු ඇතම් ජීවීහු තම දේහයේ සිදුවන තම දේහයේ සිදුවන රසායනික ක්‍රියාවලියක් මගින් රසායනික ක්‍රියාවලියක් මගින් ආලෝකය නිකුත් කිරීම ආලෝකය නිකුත් කිරීම සිදු කරති මෙය වෙන පාඩකට යන්න. මෙතන සංඛ්‍යාත් සායන බිඳුව වෙන්න තිබේ. මෙය වෙන පාඩකට යන්න. ජෛව සංදීප්තිය. ජෛව සංදීප්තිය. බයෝලුමිනසෙන්ස් කියලා කියන්නේ. ලෙස හැඳින්වේ ලෙස හැඳින්වේ පරණ පාටි ලෙස හැඳින්වේ පරණ පාටි බයෝලුමිනසෙන්ස් කියන ප්‍රධාන මාළුවෙත් තමයි ඇංගල ෆිෂ් එක හරිද එතකොට පුතේ ඒකට ගැලපෙන රූප දෙකක් විතර අලවන්න ඉඩ තියෙන මේ දෙන්නම වෙන්න පුළුවන් මම රූප කීපයක් අපේ සමූහය තුළ දාලා තියෙන්නේ කැමති අය ගැලපෙන රූප ටිකක් හොයලා අලවන්න ඉඩ තියෙන දෙක තුනක් දෙක තුනක් තමන් කැමති ප්‍රමාණය අලවන්න ඉඩ තියෙන අරක ලියන්න අවශ්‍ය නෑ නේද පුතේ චන්ද්‍රයා දීප්ත වස්තුවක් නෙමෙයි කියන එක දැන් තේරෙනවා නේද එයා ආලෝකය නිපදවන්නේ සූර්යාගේ ආලෝකය යා මත පතනය වෙලා තමයි එයා අපිට ආලෝකය දෙන්නේ. එයා ආලෝකය නිපදවීමක් සිද්ධ කරන්නේ නැහැ. හරි. අද දවසේ නම් වැඩ කටයුතු ඉතින් ඉවර කරමු නේද?